ඵලදායිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 16ක් දුරට පැතිරලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා සිත් කලුයි සුන්දරයි ඔබ මේ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලා ඉන්නේ ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා ගයනවා සතුටු වෙනවා මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ අනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ මහා මුනිතුමනි ඍජු සිත් ඇති පහන් සිත් ඇති ඒ ආර්ය සංඝරත්නයට පළතුරු පූජා කරගත්තොත් ඒ පුද්ගලයා මහා පුණ්‍ය ඵලයක් ලබා ගන්නවා ඒ පුද්ගලයා දෙව්ලොව ඉපදිලා තෞතිසාවේ සතුටු වෙනවා බොහෝ පුණ්‍ය ඵල අනුභව කරනවා මුනිඳුනි මාත් ඒ විදිහෙම පළතුරු හතරක් පූජා කරගත්තා ඒ නිසා මිනිස් ලෝකේ සැප පතනවා නම් දෙව්ලොව සැප පතනවා නම් එයා කළ යුත්තේ නිතර නිතර පළතුරු පූජා කරන එකමයි ඒකමයි සුදුසු ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා